අමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් රතුපාටින් තියෙන subscribe button එක click කරලා subscribe කරන්න. ඉතින් දවසින් දවස කුතුහලයෙන් වැඩි නීල බබලු කතාවේ ඔයාලා මේ වෙද්දි දන්නවා කුරුණුට තමන්ගේ පියාගේ සෙනෙහස වගේම මව් සෙනෙහසත් නැති වෙනවා. ඉතින් ඔය වෙලාවේ කුරුණුට තමන්ගේ නැන්දා විතරයි ඉන්නේ. ඉතින් ඒ අතර කුරුණුට තමන්ගේ නිවසත් නැති වෙනවා. මොකද කුරුළුට හැමෝම බලන්නේ කුරුළුව තනි කරලා දාන්න. ඉතින් ඔන්න ওই වෙලාවේ තමයි ආදිත්‍ය එන්නේ කුරුළුලාගේ ගෙදර. ඉතින් එනකොට කුරුළු හොඳටම අඬ අඬ ඉන්නවා. ඉතින් ඔන්න ඔය අතරේ තමයි එකපාරටම අබිමනු කුරුළුට කතා කරන්නේ. ඉතින් ඕක දකින ආදිත්‍යට ඒක අදාහ ගන්න බැරි වෙනවා. මොකද ආදිත්‍ය කියන්නේ කුරුළුට පණ ඇරලා ආදරය කරන කෙනෙක්. ඉතින් කුරුළුව අබිමන්ගෙන් වෙන් කරන එක තමයි ආදිත්‍යගේ එකම ප්ලෑන් එක. ඉතින් කොහොම වුණත් කතාව අවසානයේ වෙනකොට අබිමන් එනවා කුරුළුව එක්කන් යන්න. ඒ ඇවිල්ලා කියනවා කුරුළු අපි කසාද බඳිමු, කසාද බැඳලා අපි අලුත් ගෙදරකට යමු කියලා. ඉතින් ඒක අදාහගන්න බැරුව කුරුළු අබිමන්ව බදාගෙන අඬන්න පටන් ගන්නවා. ඉතින් අපි බලමු මේ කතාවේ ඇත්තටම කුරුළුයි අබිමනුයි එකතු වෙයිද, එහෙමත් නැත්නම් කුරුළු ආදිත්‍යව බඳීද කියලා.